අපේ පාසලේ දියසන විද්‍යාලයේ අපි වැඩිමහල් සහෝදරයා අලවතුල මන්ත්‍රීතුමා කතාවට පස්සේ කතා කරන්න ලැබිච්ච එකම සතුටු වෙනවා. හැබැයි එතුමාගේ අවංක ඒ අවංකකම ඔබතුමාගේ විපක්ෂයේ ඔක්කොම නැහැ. ඔබතුමාගේ නායකයාට ඒ අවංකකම තිබ්බනම් ওই අගමැතිකම අද ජනාධිපතිකම එතුමාලත් ගන්න තිබ්බා. හැමදාම කොන්දේසි දා හිටියා. IMF එකට IMF එකටත් කොන්දේසි දානවල. එතුමා අගමැතිකම ගන්නලෙත් කොන්දේසි ගන්න කියලා තමයි කොන්දේසි දාන්න කියලා තමයි ඒ බය වීම නිසා තමයි අගමැතිකම ලැබුණෙත් ඇත්තේ. හැබැයි ඒ කාර්ය මතක් කරනවා මොකද හේතුව අද මේ IMF එක ලැබිච්ච එක ගැන අපි මේ ලොකු සතුටකින් කතා කරව නෙමෙයි. ණය ගන්න එක ගැන අපිට කිසි සතුටක් නැහැ. හැබැයි වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි අපිට කරන්න දෙයක් නැහැ. මොකද හේතුව මේ වෙලාවේ මේකෙන් ගැලවෙන්න ණය ගන්න ඕනේ. දැන් මේ රටේ මේ විදිහට හැමදාම ණය අරගෙන අපි ඉස්සරහට යනකොට අපි විශ්වාස කරනවා මෙතනින්වත් මේක නතර කරන්න. මෙතනින් පස්සේ ආපහු හැරලා බලන්න. අපි මොකද ඉස්සරහට කරන්න කියන කාරණේ තමයි අපි කහුවලා කතා කරන්න ඕනේ. විපක්ෂය කරන ඒ චෝදනාවලින් එහාට ගිහිල්ලා අපි කොහොමද එකතු වෙලා ආපහු කවදාක්වත් IMF එකට නොයා මෙරටේ ආර්ථිකය ගොඩගන්නේ කියන කාරණේ තමයි අපි බලන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි අපි කතුල වැඩ කරන්න ඕනේ. දැන් පහුගිය දින 12 මම මට එංගලන්තේ යන්න පුළුවන් ලැබුණා. ඒ හැම අවස්ථාවෙම මම දැක්ක දේ තමයි එහෙත් එහෙම තමයි. මේ වගේ තමයි. හැමතැනම වැඩ වර්ජන. අද සමහරලාට සමහර විපක්ෂයේ අය අද පෙන්නනවා මේක මේ අපේ රටේ විතරක් අනන්‍ය වූ ගැටලුවක් කියලා. එංගලන්තේ හැමතැනම ස්ට්‍රයික්. දුම්රිය යන්නේ නැහැ. ඉතින් මේ ක්‍රමය මේ තත්ත්වය අපි ලෝකෙට බලපාලා තියෙනවා. ඉතින් අපි මේක විශ්ලේෂණය කොහොමද ඉස්සරහට යන්නේ කියන තැන තමයි අපි විශ්වාස කරලා අපි කටයුතු කරන්න ඕනේ. ගරු සභාපතිතුමිය අපි ජීවිතේ හිතුවේ නැහැ මේ විදිහට මේ ක්‍රමයට මේ දේශපාලන කටයුතු කරන්න. හැබැයි අපි අපේ දේශපාලන අනාගතය පැත්තකට දාලා තියෙනවා. ආපහු පාර්ලිමේන්තු වෙන්න, ආපහු දේශපාලනය කරන්න. එහෙම අපේ බලාපොරොත්තුවක් නැහැ. හැබැයි අපේ බලාපොරොත්තුවක් තියෙනවා ආපහු මේ IMF එකට මේ රට යන්න නොයන්න. මේ අවුරුද්දක තුල තීන්දුව తీර ගන්න අවශ්‍ය නම් දේශපාලඥයෝ විසින් වෙනුවෙන් නෙමෙයි අපේ හරි රටේ පුරවැසි වැඩින තීරු తీර ගන්න අපි කිසිම වෙලාවක මැලි වෙන්නේ නැ කියන කාරණේ මම මේ අවස්ථාවේ කියන්න ඕනේ. ඒක නිසා තමයි සමහර දුෂ්කර තීන්දුව తీර ගන්න අපි උදව් කරන්නේ. ඒක නිසා තමයි අපි හැමදාම විවේචනය කරපු පක්ෂ නායකයෙක් එක්ක මේ රටේ ජනාධිපතිවරුත් එක්ක අපි දැන් වැඩ කටයුතු කරන්නේ. අපිටත් තිබ්බ ওই විදිහේ විවේචනය කර විවේචනය කරන්න හරි ලේසි. මම හිතන්නේ මේ ආණ්ඩුවේ විවේචනය සම්බන්ධයෙන් කතා කරොත් මේ ආණ්ඩුව පත් වෙලා මාස 6ක් යනකොට මේ ආණ්ඩුව විවේචනය කරපු කෙනෙක් තමයි මම. මටත් හරිම ලේසි යහ පැත්තට පැන්න. මම ඕක කිව්වා මම මෙහෙම කිව්වා කිගෙ ඉන්න නෑ. ඒක නෙමෙයි කල යුත්තේ. කරන්න ඕනේ මේ වෙලාවේ අපි මේක කොහොමද ගොඩගන්නේ? මෙතනින් එහාට අපි කොහොමද මේ වැඩේ ගෙනියන්නේ? කොහොමද මිනිස්සුන්ව පෝලිං නොල්ල නොතියන්නේ? පෝලිං වල මිනිස්සු මැරෙක වළක්වන්නේ? අපි එකට උදව් කරන්නේ. අපි දේශපාලනය කරනකොට තමුන්නාන්සලා අපු විවේචනය කරන්න. තමුන්නාන්සලා කියන්නේ අපි ගත්ත ආණ්ඩුව කෙරෙහි අපි ගත්ත තීරු తీරු වැරදියි කියන්නේ. තමුන්නාන්සලා ඡන්දේ කරන්න. හැබැයි කරුණා කළා මේ අවුරුද්දේ කරුණා කළ කකුලෙන් අදින්න එපා. උද්ඝෝෂණ කරලා වැඩ වර්ජන කරලා මේ වැඩේ වට්ටන්න එපා. කවද වට්ටන්නේ? මෙරටේ තරුණයෝ ගැන කතා කරනවා කියනවා. මෙරටේ දරුවෝ ගැන කතා කරනවා කියනවා. මේ දරුවෝ ලියපු උසස් පෙළ විභාගේ ප්‍රශ්න පත්‍ර ටික බලන්නේ. පර්මිට් නම් කීයක් අරන් තියනවද? පර්මිට් නම් ඔයි බෑ පර්මිට් කීයක් අරන් තියනවද? මං කියන්නේ පර්මිට් එක දෙන්න නෙවෙයි පර්මිට් එක දෙන්න ඕනේ. ඒ අය උගත් අය එහෙම අරගෙන පර්මිට් එක අරගෙන ඒ අයට සැප පහසු ජීවිතයක් දෙන්න ඕනේ. හැබැයි කරුණාකර මේ තත්ත්ව පොඩ හිතන්න. ලක්ෂ ගණන් පඩි අරගෙන සමහර ලාවල් අඩු ගානේ දරුවන්ගේ මේ රුපියල් 1000කට 2000කට මේ දරුවගේ පේපර්ස් එක බලන්නේ නැහැ කියන්නේ. මං කියන්නේ කරුණාකර මං ආයෝජනය කරනවා. ඔය වැඩේ කරන්න එපා. මේ පාසල් දරුවෝ එක්ක සෙල්ලම කරන්න එපා. දැන් අද බිත්තර නැහැ මේ රටේ. සමහර මුදලාලිලගේ ශාක්කුව වලට වැඩිච්ච රාජ නිලධාරීන් අර බිත්තර දියර ලබා දෙන්න අවශ්‍ය සහතිකය දෙන්න දැන් එක්කෙනෙක් දවස් 3ක් කියලා තියෙනවා එහෙ අමාරුවක් කියලා. ඊට පස්සේ එයා ආපහු වර්තාවක ඉඳලා කිනිදුල්ලෙක් කාලා තිනවා කියලා. මේ කායකද මේ සෙල්ලම් කරන්නේ? මෙරට අහිංසක මිනිස්සුන්ට අපේ දුවදරුවන්ට බිත්තරයක් ගන්න බිත්තරේ මිල අඩු කරන්න අපි ආණ්ඩුවක් හිටිට අපිට මාස දෙකක් ගිහිල්ලා දෙනවා බිත්තර ටිකම ගේන්න. ඒ පීඩෝම් රාජ්‍ය ආයතන වල නිලධාරීන් අද ඒ මුදලාලියගේ සාක්කුව වලට වැඩිලා. ඒ නිසා මේ විදියට බොහොම නරක විදියට දේශපාලනේ පාවිච්චි කළා.
එමන්න රාජ්‍ය සේවකයෝ මුදලට යට වෙලා මේ විදිහට තීන්දුව తీරන ගන්න එපා කියන කාරණේ මේ අවස්ථාව අපිට කියන්න ඕනේ. දැන් IMF එක සම්බන්ධයෙන් කතා කරාම අපි විශාල වශයෙන් සතුරු වෙනවා කියන කාරණේ මේ අපි කියන්නේ. අපි කියන්නේ අපිට වෙන විකල්පයක් නැහැ. ඒ විකල්පය තුල අපි මේ ඇති කරගත තත්ත්ව තුල වෙනත් රාජ්‍යයක බලනකොට ඉතාමත් කඩිනමින් අපිට මේක ලබා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. අපි ඒකට සතුරු වෙනවා. ඒ නායකත්වය ලබා දීම සම්බන්ධ අපි සතුරු වෙනවා. ඉතාමත් කඩිනමින් සමහර වෙලාවට කිව්ව ජනවරමක් නැති ආණ්ඩුවක් කියලා. ඒක ජනවරමක් නැත්තම් කොහොමද මම මේ පාර්ලිමේන්තුවේ ඡන්දේ මගේ ජනවරම තියෙන අවුරුදු 5කට. ඒ ජනවරම සම්බන්ධයෙන් ජනවරම තිබ්බ ආණ්ඩුවෙන් අපි පාර්ලිමේ ගෙනියනවා. හැබැයි කොහොම වුණත් ජනවරමක් නැතුව IMF ලැබෙන්නේ නැහැ කිව්වත් IMF එක ලැබුණා අපිට. ඉතින් ඒක සතුරු වෙනවා අපි. අවංකව. හැබැයි එතනින් එහාට ඉස්සරහට යන්නේ කොහොමද? මම මතකයි ඉන්දියාවේ අවසන් වතාවේ ඉන්දියාවේ IMF ගත්ත වෙලාවේ සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා. ඔබතුමීත් මාතක එකක වෙයි. ඔබතුමීත් ඉතමත් මැනවින් ඉංග්‍රීසි භාෂාව හසුරුවන කෙනෙක් හැටියට. මම මේ පහුගිය දවසක ඒ ඩෝහා එයාපෝට් එකට ගිය වෙලාවේ පහුගිය කාලේ මිට අවුරුදු 5කට ඉස්සෙල්ලා අපේ ලාංකීය දරුවෝ විශාල ගණනාවක් හිටියයි ඩෝහා තුල සේවය කරපු. හැබැයි මේ පසුගිය දිනේ දැක්කාම ඉන්දියාව සම්පූර්ණයෙන් ආක්‍රමණය කළා ඒක. ඉන්දියානු දරුවෝ පිරිලා. ඒ අපිට එහෙම වෙලේ නැතිලා තියෙන්නේ. ඉතමත් අවසනාවන්ත ලෙස අපි ඉංග්‍රීසිය ඉංග්‍රීසි භාෂාව අපි ප්‍රවර්ධනය කරන්න ඕන වෙලාවල් වල අපි ඉංග්‍රීසිය තවදුරටත් අස්සර ගන්නවා. සමහර අවස්ථාවල සමහර මේ සෝ භාෂා තමන්ගේ භාෂාව ගැන කතා කරන සමහර මිනිස්සුගේ දරුවෝ ඉන්නේ පිටරට. සමහර අයට සිංහලෙන් කතා කරන්නත් බෑ. එහෙම මිනිස්සු මේ සෝ භාෂා ප්‍රතිපදිත කරලා කතා කරනවා. ඒ නිසා මම හිතනවා මේ රටේ අධ්‍යාපන ක්‍රම වෙනස් වෙන්න ඕනේ. මම මේ කියන්නේ නීති අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත තීන්දුව තුළ ඒ අවසන් වසරේ ශිෂ්‍යෝ යම් ගැටලුවකට මුහුණ පාන්න ඇති. හැබැයි ඒක කරනවා කියලා ඒ ජයග්‍රහණය තුළ නැවත වතාවක් අපි ආපස්සට යන්න එපා කියන කාරණේ මම මේ අවස්ථාවේ පැහැදිලිව කියන්න ඕනේ. ඒ අයට ඒ අයගේ අසදා ඒ අයගේ ප්‍රශ්නය තුළ එයාට යම් ගැටලුවක් තියෙනවා. හැබැයි ඒ ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කරන වගේම අපිට අවශ්‍යතාවයක් තියෙනවා මේ ලෝකෙට යන්න. අපේ රටේ දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය දියුණු කරන්න ඒ ඉංග්‍රීසි ගුරුවරු ප්‍රමාණය වැඩි කරලා ඒ ඉංග්‍රීසි භාවිතය වැඩි කරලා ඒ දරුවන්ට ඒ අවශ්‍ය නායකත්වය අපි දීලා ඒ භාෂා දැනුම ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට නව ලෝකෙට යන්න විදියක් නැහැ. මේ IMF එක ගත්ත තුලින්ම වගේම අපිට වෙනවා ඒ අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කරලා අධ්‍යාපනය වෙනස් කරලා වෙන තත්ත්වයකට ගෙනියන්න. එහෙම නැත්නම් අපිට හැමදාම වෙන්නේ එකතන පල් වෙන්න. හැබැයි එහෙම තීඳු තීරණ ගනිද්දි වෙනස් තීඳු තීරණ ගනිද්දි කරුණාකරලා කකුලෙන් අදින්න එපා. දැන් අපි බලමු ටෙලිකොම් එක. මම පාසල් යනකොට 2000 පාසල් යනකොට 1998 තමයි මම නිවැරදි නම් ටෙලිකොම් එක ප්‍රතිභූගත කරේ. ඒ වෙලාවේ 41යි 49 හැටියට තමයි ඔක ප්‍රතිභූගත කරේ. ඒ වෙලාවේ ඒ දවස්වල අපි පාසලෙන් අපි දන්නවා අපිට මතකයි අර රුපියල් දෙකේ කොයින් එක දාලා අපි දුරකතනය අපතුමක් ගන්න ඕන. හැබැයි එතනින් පස්සේ අපි ශීඝ්‍රව දිවුරු වුණා. සමහර ලාට ස්ථාවර දුරකතනයක් ගන්න මොනතරම් කාලයක් අපිට බලන් ඉන්න වෙනවද? හැබැයි ඒක වෙනස් වුණා. හැබැයි දැන් වෙනකොට ඊටත් වැඩිය අහට ගිහිල්ලා තවත් වෙනස් වෙන්න ඕනේ. මේ සමහර රාජ්‍ය ආයතන තියෙනවා සභාපතිතුමිය ගරු මන්ත්‍රීතුමා තා විනාඩි 2යි. සමහර රාජ්‍ය ආයතන තියෙනවා ලාභ ලබනවා පේනවා. හැබැයි ඒගොල්ලන්ට හයියෙන් දුවන්න පුළුවන්කම තියෙද්දි නිකන් ඇවිදින ස්වරූපයක් තමයි අපිට පේන්නේ. ඒ නිසා මේ දුවන්න ඕන ආයතන දුවන්න ඕනේ. වැඩිපුර ලාභ උපයන්න ඕනේ. ප්‍රතිවිරුද්ධව ගත කරලා ඒ අවශ්‍ය කාර්යක්ෂම සේවයක් අපි ලබා දෙන්න ඕනේ. ඉතින් මේ කාරණා එක්ක බැලුවාම IMF එකත් එක්ක ඉස්සරහට යනකොට අපි කොහොමද මේක සාර්ථක කරන්න කියලා නැවත වතාවක් හිතන්න ඕනේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ විපක්ෂ පක්ෂ ભેද බලන්න නැතුව විවේචන කරන්න නැතුව අපි මේ අවුරුද්ද දෙක වැඩ කරලා එකට වැඩ කරලා ඔබ තුමාලා කරුණා කළා කියන මේ උද්ඝෝෂණ වලට යන්න එපා, වර්ජන වලට යන්න එපා. මේ වෙලාවේ අපි තීන්දුව తీරන ඊට පස්සේ අපි ඡන්ද වලට යන්න. අපිට මතකයි සමහර ලාට සමහර ජනතාවාද ඉන්නේ කේන්දියෙන් පෝලිං වල හිටියා කියලා. එදා මැතිනිය ගත්ත තීන්දුව తీරන වලදී අපි කියවලා තියෙනවා ඒ පෝලිං වල හිටියා කියලා තරහෙන් තමයි එදා මැතිනිය ගත්ත ඒ තීන්දුව తీරන ආපස්සට අරවන්න ඒ ආණ්ඩු පෙරළිය කරන්නේ. අද සමහර ලාට පහුගිය කාලේ පෝලිං වල හිටපු අයත් බලන් ඉන්නවා ඡන්දයක් තියලා කොහොම හරි ආපහු පෝලිං වල හිටිය නිසා මේ යන ක්‍රමවේදේ නවත්තන්න. ඒ නිසා මම කියනවා අද අවසන් අවස්ථාවක් අපිට ලැබිලා තිනවා නැවත වතාවක් මේ රට ආපස්සට යන්න නැතුව දේශපාලන තීඳු දිර ගන්න නැතුව සානාධාර ක්‍රම කරන්න නැතුව සානාධාර දෙන්න ඕනේ. මේ තුල විශාල වශයෙන් අසහනයට පත්වෙච්ච පීඩනපත්වෙච්ච ජනතාවක් ඉන්නවා. ඒකට අවශ්‍ය උදව්ව දෙන්න ඕනේ. ඒක අපි කරන්න ඕනේ. ඒක නියමිත ක්‍රමවේදේ කරන්න ඕනේ. රෝයල් එකට DS එකට දෙන සානාධාරේ වන්නේ හත්පත්තු ඉන්න පාසල් දරුවන්ට නොදී ඉන්න කියලා කියන්නේ.
ඒක අනිවාර්යෙන් දෙන්න ඕනේ. හැබැයි රෝයල් එක DS එකට ඔය සහනාධාර අවශ්‍ය නැහැ. ඒ සහනාධාර දිය යුතු ක්‍රමවේදයකට ඒ අදාළ සහනාධාර ලබා දීම කළ යුතුයි කියන කාරණය මේ අවස්ථාවේ මම කියන්න ඕනේ. ඒකම අවසාන වශයෙන් මේ IMF එක තුල අපිට අපි 225ට අපි දේශපාලඥයෝ වගේම රාජ්‍ය සේවකයෝ ලක්ෂදාසිය වගේම මුළු රටේ ජනතාවටම තියෙන විශාල වගකීමක්. අපි ඔක්කොම එකහුවලා අපිට පුළුවන් නම් එක ලයිට් එකක් දවසට වැඩිපුර පාවිච්චි කරලා නිවන්න. ඒක තමයි අපි කරන්න ඕනේ. අවසන් කරන්න ගරු මහත්තයා. අපි අපිට වෙනස් විදිහ හිතන්න පුළුවන් නම් අපි ඒක තමයි කරන්න ඕනේ. මට විනාඩියක් දෙන්න මං හිතන අපේ ආණ්ඩු පක්ෂයේ කායන් හරි අඩු වෙලා හරි මම ඒක අරන් දෙනම් විනාඩි දෙකක්. අවසාන වශයෙන් මං කියන්නම් පැහැදිලිව තව කාරණාවක් කියන්න ඕනේ. මම පාර්ලිමේන්තුව තුල නගන ඕනෑම දෙයක් පිටදී කතා කරන්න පුළුවන් කාරණා විතරයි මම මේ පාර්ලිමේන්තුව තුල කියන්නේ. පෞගේ දවස් 10 තුල දිගින් දිගටම මා විවේචනය කළා මේ පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ අධිකරණයේ මිනිස් කාරුණිකට ඇඟිලි දික් කරනවා පැහැදිලිව කියනවා මා වරප්‍රසාද ප්‍රශ්න නගලා තියෙනවා. ඒක විශාලයෙන් විශාල වශයෙන් මේ පාර්ලිමේන්තුවේ බලය සම්බන්ධ මූල්‍ය බලය සම්බන්ධයෙන් ගැටලුවක්. ඒ සම්බන්ධව දැන් එය අපේ වරප්‍රසාද කමිටු තුල විභාග වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් පැහැදිලිව ලිඛිතව සංවේදී අවශ්‍ය සමය ලිඛිතව ඒ අවශ්‍ය කාරණාව කොලයක් බලාගෙන නිවැරදිව මම ප්‍රකාශ කරේ. විශේෂ විශේෂයෙන්ම අධිකරණය වගේ කාරණයක්දී ශ්‍රේෂ්ඨාධිකරණ වගේ කාරණයක් තුලදී ඇඟිලි දික් කරනකොට අපිට හැකියාවක් නැහැ හිතරේ එන දේවල් කියන්න. ඒ නිසා තමයි නිවැරදිව වාක්‍ය තුල සකස් කළේ ප්‍රකාශ කළ දෙන නිසා පැහැදිලිව කියනවා. ඒ තීඳු තීරණත් එක්ක ඒ තීඳු තීරණත් එක්ක බලන් ඉන්න පුළුවන් මොකක්ද මේ රාජ්‍ය මූල්‍ය පාලනයට යම් මැදිහත් වීමක් තියෙනවද මේ ආකාරයේ වරප්‍රසාද ගැටලුවක් ඇතිලා තියෙනවද කියලා. ඒ සම්බන්ධයෙන් ඕනම අවස්ථාවක එළියේ කියන්න පුළුවන් ඇතුලේ කියන්න පුළුවන් එහෙම ස්ථාවර දෙකක් ගන්න පුළුවන් විදියට හැංගෙන ආකාරයේ ප්‍රකාශ කරන බලාපොරොත්තුවක් නැහැ කියන කාරණය මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් මේ IMF එක තුල తాවකාලිකව අපිට ජයග්‍රහණ ලැබිලා තිනවා. හැබැයි මේ తాවකාලික ජයග්‍රහණයක් ස්ථිර කරන්න අපි ඔක්කොම එකහුවලා වැඩ කරේ නැත්නම් හැමදාම මෙරට තවත් ලෙබනණයක් වෙනවද කියන කාරණය අපි අමුවිතින ප්‍රශ්නාර්ථයක් බව මතක් කරමින් මම නිහඬව ඔබ ස්තුතියි.